රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශය සමගින් මම උත්පලා ජයසිංහ ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත ප්‍රතිත්‍රස්ත පනතට හතර අතින් විරෝධතා අනිවාර්ය නිවාඩිය වූ කනිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතින් හිටපු අගමැති මහින්ද හමු වෙයි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත ණය සිඟාකෑමට අමතරව මෙරටට නම්බුකාර විදිහට ඩොලර් උපයන්න ඇති එක් ප්‍රධාන ක්‍රමයක් වෙනුයේ විදෙස් ආයෝජනයි. අලුතින් ආයෝජකයන් එන එක කෙසේ වෙතත් ඉන්න ආයෝජකයන් පරිස්සම් කරගත යුතුයි. මේගමුවේදී ඕමාන ජාතික ආයෝජකයාට පහර දීම සම්බන්ධයෙන් අප තබන සටහනයි මේ. යම් දේශීය හෝ විදේශීය ආයෝජකයෙකු රට තුළ ආයෝජනය කරන්න කැමති වෙන ප්‍රධාන සාධක කිහිපයක් තිබෙනවා නේද? එක මේක සුරක්ෂිත රටක් වෙන්නටම අවශ්‍යයි. සුරක්ෂිත රටක් කියූ සැනින්ම ඉතින් ඔය ආණ්ඩුවේ දේශපාලනඥයින්ට නම් මතක් වෙන්නෙම උද්ඝෝෂණ නැති රටක් නේද? ඔව් ඒකත් එක්තරා විදිහක සාධකයක් තමයි. නමුත් අංක 1 විය යුත්තේ මේ ආයෝජකයින්ට ඔය පස් කපන චණ්ඩීන්ගේ සිට ඒ දේශපාලන අයලගේ චග්ග ගෝලයන්ගේ මැර බලයට යටත් නොවී සිය ආයෝජනය පවත්වගෙන යාමට ඇති පරිසරය. ඒක දේශීය විදේශීය ආයෝජකයෝ කියලා අමුතු වෙනසක් තියෙන්න විදියක් නැහැ. ආයෝජකයෙකු යම් ආයෝජනයක් ආරම්භ කරන මොහොතේ සිට මහඋන්දලට 10% 20% කොමිස් ලබා දීමට සිදුවන්නේ නම් මේක මොන රටක්ද නේද? ආයෝජකයාට විවිධ අනුමැතීන් සඳහා මාස ගණන් අවුරුදු ගණන් එක පසුපස යාමට සිදුවන්නේ නම් මොන ආයෝජනද නේද? ආයෝජන කළ පසුත් ඔය ප්‍රාදේශීය දේශපාලන චණ්ඩින්ගේ ඉඳලා උන්දලගේ ගෝලයින්ටත් කප්පම් ගෙවන්ට සිදුවනවා නම් මොන ආයෝජනද? මොන ආයෝජකයෝ එයිද මේ රටට නේද? හැමදාම ඩොලර් හොයන්න එහෙම වුණාම IMF එක ළඟ හිඟා කන්නම තමයි වෙන්නේ. මෙහෙම ලියන්න හේතු වුණේ මීගමුව හල්පේ ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලක අයිතිකරුට පහර දීමේ සිද්ධිය නිසායි. මේ ඇඟලුම් කම්හල අයිතිකරු ඕමාන ජාතික කෝටිපතියෙක්. ඔහු මේ ඇඟලුම් කම්මල ආරම්භ කළේ මීට වසර 8කට පමණ පෙරයි. මෙහි අපේ රටේ සේවක සේවිකාවන් 350 දෙනෙකු පමණ සේවය කරනවා. මැද පෙරදිගට තමයි මෙහි ඇඟලුම් නිෂ්පාදනය යවන්නේ. මේ ප්‍රදේශයේ ඔය ආණ්ඩු පක්ෂයට සම්බන්ධ දේශපාලනඥයෙක්ගේ ඡන්දි ටිකක් මේ ඇඟලුම් කම්හලට ඇවිත් තියෙනවා. ඒ ඇවිල්ලා මේ ඕමාන ජාතික ව්‍යාපාරිකයට බල කරලා තියෙනවා. ඒ අයගේ වාහනයක් ඇඟලුම් කම්හලේ වැඩවලට කුලී පදනමට අරගන්න කියලා. ඔහු ඒක ප්‍රතික්ෂේප කරමින් කියලා තියෙන්නේ වාහන කුලියට ගැනීමට අපේ ඇඟලුම් කම්හලට අවශ්‍යතාවක් නැති බවයි. ඉන් කුපිත වුණු මේ මැරයෝ ටික මේ ඕමාන ජාතික ව්‍යාපාරිකයටත් පහර දීලා ඔහුගේ නිවසටත් හානි කරලා තියෙනවා. කෝටිපති ව්‍යාපාරිකයා ජයවර්ධනපුර රොහලේ ප්‍රතිකාර ගන්නවා. පහර දී පලා ගිය අයගෙන් 3 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මේ මැරයින් දමා ගිය සෙරප්පු දෙකක් ඉව කළ නිල සුනකයා නිසායි. තවත් 2 දෙනෙකු සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා. මේ මැරයන්ගේ ප්‍රහාරයට ලක් ඕමාන ජාතිකයාගේ ආරක්ෂක නිලධාරියත් මීගමුව රෝහලට ඇතුළත් කරලා තිබෙනවා. හෙලා දකින්නවා ඉතින් ඒ වගේ දෙයක් සිද්ධ වෙච්ච එක ගැන දුකයි. ඉතින් ඇත්තටම අපි වැඩ කරන තැනනේ. ඒකට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕන. කර්ණායක මං 18ක් හිටිය අවුරුදු ඊට ඔය ඔක්කොටම වඩා මේ ආයතනය හොඳයි. අපේ සර්ට මේ වගේ දෙයක් වුණ එක ගැන ගොඩාක් කනගාටු වෙනවා අපි. මැනේජින් ඩිරෙක්ටර් මිස්ටර් ඛල්ෆාන ලෝබයිදානි එයාටත් ආමානුෂික විදිහට පහර දුන්නා. දවස් දෙකක් රෝහල්ගත වෙලා තිබ්බා. මේ සිද්ධිය ලෝකෙට දැන් ගිහිල්ලා තියෙනවා. මේක අපේ බිස්නස් වෙච්ච කාණියක් නෙමෙයි නැත්නම් තර්ජනයක් නෙමෙයි. ඒ ලංකාවට ඉන්න ආයෝජකයන්ගේ අනිත් පියවර ගැන තීරණාත්මක කරන මොහොතක්. ඉන්වෙස්ටර්ස්ලා මෙහෙම ගහලා මොනවද මේගොල්ලෝ අරමුණ ඉෂ්ට කරගන්න හදන්නේ? දැන් ආයෝජක කට්ටිය බලන් ඉන්නවා ලංකාව ගැන සේෆ්ටි ඇන් සෙකියුරිටි Then Dajing Mam Elastic Egul Arakshava Avasha Katutokum Karla than Dankir. Ratata dollar Avasha Velavak dollar Utpadane Karana Omana Vyaparikata May Apata Chandinge Markambelta Muhunadimat Siduvima Monataram Lajavak the Ned May Omana Jatika Rata Ataharagiot O Tunsia Panhaka Gevitra Jivana Vrutia Mokadaveni Rata Hadanam May Sunakin Bandadaman Kela Baladaharinta Matak Karano. ආණ්ඩුව ගෙනීමට සූදානම් වන නව ප්‍රතිත්‍රස්ත පනතට දැඩි විරෝධයක් එල්ලවමින් පවතිනවා. අපේ රටේ ඉතිහාසය තුළ හඳුන්වා දී ඇති පනත් හා සැසඳීමේදී අතිශය මර්ධනකාරී පනත මෙය බවයි වෘත්තීය සමිතිය අනතුරු අඟවන්නේ. නව ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ දැඩි කතා බහක් නිර්මාණය වී තිබෙනවා. ඊට අදාළ වන පනත් කෙටුම්පත මේ මාස 3 වන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් මෙම පනත ගෙන එන්නේ වෘත්තීය සමිති මර්ධනයට පවයි වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන පවසන්නේ. ඉතිහාසය තුළ අපිට රට තුළ ආපු මර්ධනකාරීම ප්‍රජාතන්ත්‍ර විරෝධීම පනත බවට මේ ප්‍රතිත්‍රස්ත පනත පත් වෙනවයි කියන එක සම්බන්ධයෙන් මේ වෙනකොටත් විවිධ ශාස්ත්‍රීය පිළිබඳ අධ්‍යයනය කරපු නීති ශාස්ත්‍රීය ප්‍රවීණයන් ඇතුළු ඒ අය මත දක්වමින් ඉන්නවා. ඒ සම්බන්ධයෙන් අපේ විශේෂ අවධානය යොමු වෙලා තියෙනවා. ඒ තත්ත්වය මම හිතන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හොඳ නැහැ. ඒ වගේම රටේ සමස්ත පැවැත්මට හොඳ නැහැ. මේ හරහා නැවත රට තුළ නැවතත් උද්ඝෝෂණ රැල්ලක් නිර්මාණය වුණොත් මේ මොහොතේදී ආර්ථිකය තුළ යම් වෙනස්කම් ඇති වෙවෙන් තියෙනවා නම් ඒ වෙනස්කම් වලටත් ඊටාම නිෂේධාත්මකව මේක බලපාන්න පුළුවන්. රාජපක්ෂ හිතනවා නම් රනිල් වික්‍රමසිංහ හිතනවා නම් වෙන කවුරු හරි හිතනවා නම් මේක ගහලා මරලා අත්‍යවශ්‍ය නිවාඩු දාලා වැඩබිමෙන් එළියට දාලා මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කියලා එහෙම විසඳ ගන්නද අපි සූදානම් නැහැ. අපි මේක අරගලය මේ රටේ ජනතාවත් එක්ක එකතු වෙලා මේ අරගලය අනිවාර්යයෙන්ම ඉස්සරහට අරගෙන යනවා. රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය වෘත්තීය සමිතිය එකමුතුව ඒ නායකත්වය දෙනවා කියන කාරණය අපි තා වග කියමිනුතුව සඳහන් කරනවා. වජිරාභයවර්ධන මහත්තයෝ උඩ පයින්න එපා. මොකද උඩ පයින්නකොට ලාඩන් වල සද්දේ ඇහෙන්න ගන්නවා. බොලක් කවුරුවත් අපිට මේ අයිතිවාසිකම් බන්දේසි වල තියලා අපිට දීලා නැහැ. මේ රටේ කම්කරු පන්තිය අරගල කරලා ලබාගත් අයිතිවාසිකම් තමයි ගුරුවරු ගුරු විදුහල්පති සමිති සන්දානයේ විදියටත් වෘත්තීය සමිති විදියටත් අපි පාවිච්චි කරන්නේ. මේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලැහැත්ති වෙනවා වඩා වැඩියෙන් බලතල තියෙන ප්‍රතිත්‍රස්ත පනතක් මේ ගේන්න හදන්නේ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අකුලන්න ඉඩ දෙන්න බෑ. මේ සටන් මර්ධනය කරන්න මේ අටවපු ජනාධිපතිවරයාට බෑ කියන එක අපි මතක් කරනවා. මහජන බලයෙන් රැඳී ඉන්න ජනාධිපතිවරයෙක් නෙමෙයි මේ. ත්‍රස්තවාදය කියන එක ඒගොල්ලෝ ඩික්ෂනරි ගත කරනවා මේ. ඒගොල්ලොන්ට විරුද්ධ වෙනවා නම් ත්‍රස්තවාදය. මම රනිල් වික්‍රමසිංහට කියනවා වලපයයි ගොඩපයයි තියාගෙන අපේ ජීවිත විනාශ කරන්න ඉන්න එපා. අපි කියන්නේ මෙන්න මෙහෙමයි. හිච්චි රාජපක්ෂ වලට පිච් එක හදන්න ආපු රනිල් වික්‍රමසිංහ මේ ගහන ගෑම ඔයාලා කාලි ඉවරයි ඔයාලා යන්න. ඒ කෙටුම්පත කියව වැලීමේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ ඇතේ දරුණුම පනතයි කියලා කියන්නට පුළුවන්. ඒකට විරුද්ධ වෙ යුතුයි. ඒක සම්මත කරන්න ඉඩ නොදී යුතුයි මේ රටේ. අපි ඉල්ල හිටිනවා ප්‍රජාතන්ත්‍රවාදයේ සඳහා නීතිඥ සංවිධානය ආණ්ඩුවේ මේක වහාම ඉල්ලාස් කරගන්න. මේක ඉදිරිපත් කරන්න එපයි කියලා. ඒ වගේම අපි ජනතාවගේ ඉල්ල හිටිනවා. මේකට විරුද්ධව නැගී සිටින්නට කියලා. ත්‍රස්තවාදී කියන එක තියෙන්නේ මොන වෙලාවේදී කියලා ශාස්ත්‍රකාරයින්ට තීන්දුව කරන්න බෑ. මේකට කවුරු හරි එරෙහි නම් අපිට විකල්ප දෙකක් තියෙනවා. පළවෙනි එක තියෙන එක හොඳයි කියලා ඒක අපිට තියාගෙන ඉන්න පුළුවන්. දෙවෙනි ක්‍රමය තමයි රට අරාජික වෙලා ගියාවි කියලා ත්‍රස්තවාදී පනත අවශ්‍ය කරන්න පුළුවන්. ඕන කෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා පෙන්වන්න පුළුවන් මිනිස්සුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන පනතක් කියලා සති දෙකක කාලයක් තියෙනවා. කාට හරි උසාවිය වලට යන්න ඕන නම් අපි නීතිඥ සහය ලබා දෙන්න සූදානම්. කවුරුවත් ත්‍රස්තවාදී ක්‍රියාවල යෙදෙන්න බලාපොරොත්තු වෙන්නේ නැත්නම් මොකටද මෙච්චර බය වෙන්නේ? ඒ කියන්නේ ත්‍රස්තවාදී ක්‍රියාවල යෙදෙන්න අනාගතයේ අදහසක් තියෙනවා. දැනට තියෙන පනතට වඩා දරදඬු නීති රීති ඇතුළත් පනතක් ප්‍රකාශයටපත් කරලා තියෙනවා. ඉතින් මේ පනත දිහා බැලුවාම සෑම පුරවැසියෙක්ම ත්‍රස්තවාදියෙක් කිරීමේ අයිතිය මේ පනත යටතේ රජයට ලැබෙනවා. සාමකාමී විරෝධතා සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙනවා. වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වය තහනම් කරලා තියෙනවා. සිවිල් සමාජයේ ක්‍රියාකාරීත්වය තහනම් කරලා තියෙනවා. ශිෂ්‍යයන් ඒ වගේම මාධ්‍ය ආයතන වලට බන්ධන ඇති කරලා තියෙනවා. ඉතින් මේ වගේ සමාජයේ සෑම කොටසක්ම මර්ධනයට යටත් කරලා තියෙනවා. සුදු උණු ගාල ගෙනවත් හරි මේ වගේ පනත සම්බන්ධ වුණා නම් මේ පනත පාවිච්චි කරලා සාමාන්‍ය ජනතාව ඉරියර කරන්නට, මරලා දාන්නට, අත්වල ගන්නට, අතව කඩලා දාන්නට මේ අවස්ථාව ලබා දෙනවා. පමණක් නෙවෙයි හොඳට පෙනි යනවා. හොඳට පේනවද මේ රටේ අද ත්‍රස්තවාදයක් නැහැ. ඒ ගේන්නේ මේක. තමුන්ට එකකවන්න බැරි දේශපාලන මතයක් දරන අයට විරුද්ධව තමයි මේ ගේන්නේ. ඉතින් ගේන පනත තියෙනවා බලාගෙන ඉන්නලා කරදර කරන්න තමයි මේ රාජ්‍ය ත්‍රස්තවාදයේ පනත ගේන්නට ආණ්ඩුව උත්සාහ කරනවා කියලා මම කියනවා. අනිවාර්ය නිවාඩුව වූ කනිජතෙල් වෘත්තීය සමිතියේ නියෝජිතයින් පිරිසක් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුණා. ඒ විජයරාම ඩීල ලිවසේදී මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේද එක් වුණා. වෘත්තීය ක්‍රියාමාර්ගවල නියැලුණු සිය පාක්ෂිකයන් වෙනුවෙන් පෙනී සිටින බවයි මෙහිදී ඔහු පැවසුවේ. පසුගියදා කනිජ තෙල් වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුණේ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ මුවාවෙන් එය පෞද්ගලීකරණයට රජයේ වෑයම් දරන බවට චෝදනා නගමින් අත්‍යවශ්‍ය සේවාවලට බාධා කරන කනිජ තෙල් සේවකීන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසයි අමාත්‍ය කංචන විජේසේකර එහිදී ආයතන සභාපතිවරයාට දැනුම් දුන්නේ. වර්ජනයේ හේතුවෙන් අනිවාර්ය නිවාඩු යැවූ වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමු වුණා. ඒ විජයරාම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිල නිවසේ අපි මේ සම්බන්ධව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා දැනුවත් කරා. මොකද එතුමා ජනාධිපතිවරු ධූර දාල කාර්යයේත් පහුගිය කාලෙත් අපේ වෘත්ති සමිතිය සමග බොහොම සමීපව කටයුතු කරා. ඒ වගේම අපට උදව් උපකාර කළා දිනවා. ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා අපි 20 දිනාට කැඳවලා තියෙනවා. මේ ප්‍රශ්නේ පිළිබඳව මොකද වුනේ කියලා බැදියත් වෙන්න. ගරු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මේ තෙල් වෘත්ති සමිතිය වලට ආරාධනාවක් කළා දිනවා මේ අපේ ඉල්ලීම මත වැඩසටහන් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් දෙන්න ඒකට සහභාගී වෙන්න ආවේ. මම හිතනවා යම්කි සාධාරණයක් ඉස්ස කරයි. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේද එක් වුණා. මේ සංස්ථාවේ හිටපු පේ වෘත්තීය සමිතිය ආයත් අපේ සම්බන්ධයක් නැතුව ඒගොල්ලෝ වෙනත් කණ්ඩායමක් එක්ක වැඩ වර්ජනයකට ගිහිල්ලා ඒගොල්ලන්ගේ සේවය නවත්තලා තියෙනවා. ඉතින් අපි පක්ෂයක් හැටියට සේවක අයිතිකාරකම් වෙනුවෙන් පෙනී සිටිනවා. දැන් ඒ අය වෙනුවෙන් පෙනී ඉන්නවද? ඔව් ඒගොල්ලන් ව්‍යාපාරයක් නැත්නම් ඒගොල්ලන් නැවත සේවයේ පිටවන්න අපි ශ්‍රී ලංකා පොත්දන පරිවර්තන හැටියට කටයුතු කරනවා. මේ පුවතත් සමගින් උදෑසන පුවත් විකාශය අවසන් වෙනවා. ඔබට සුබ දවසක්.